සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා සිංහ ශ්‍රී මියුසික් YouTube channel එකට. ඉතින් යාළුවනේ මම අද ඔයාලට ගෙනාවේ අද වෙනකොට ලංකාවේ කවුරුත් අතරේ කතා බහ ලක් වෙන කවුරුත් ආසාවෙන් බලන ස්වර්ණ වාහිනී ටෙන් විකාශය වෙන නාඩගම් කාර්යෝ ටෙල් නැට් ගැන තොරතුරු කිහිපයක්. මේ කතාවේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් මොනවද? කතාවේ ඉස්සරහට මොකක් වෙයිද කියලා කුතුහලයෙන් බලාගෙන ඉන්න ඔයාලට දැනගන්න තමයි මම මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් මේ විස්තර ඔක්කොම දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ස්කිප් නොකර බලන්න කියලා මම ඔයාලට කියනවා. ඒ වගේම කතාවේ ඉස්සරහට සිද්ධ වෙන රසවත් දේවල් ගැන දැනගන්න ඕන නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ඉල්ලන ගමන් එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. නාඩගම්කාරයෝ කියන්නේ ඉතාමත් ලස්සන ගැමි පරිසරයක ලස්සන ගැමි ජීවිත එක් කරගෙන කරපු නිර්මාණයක්. මෙය අද කාලයට ගැලපෙන ඉතාමත් කාලෝචිත නාට්‍යයක් කීවොත් නිවැරදි කියලා මට හිතෙනවා. මොකද මම එහෙම කියන්නේ අද ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්න විශේෂයෙන් දේශපාලන ප්‍රශ්න වගේ දේවල් වලට ව්‍යංගාර්ථයෙන් පහර දෙන මේක බලන ප්‍රේක්ෂක ජනතාවට ඇත්ත නැත්ත හරි වැරදි පැහැදිලි කරන අවස්ථා මේ කතාවේ ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. හොඳ නරක කියන්නේ මොනවද කියලා ප්‍රේක්ෂකින්ගේ හදවතට දැනෙන විදිහට හාස්‍ය එක් කරලා ඉතාමත් ලස්සනට මේ කතාව ඉදිරිපත් කරනවා. ඒ හේතුව නිසාම වෙන්න ඇති නාඩගම්කාරයෝ ටෙල් නාට්‍ය මේ තරම් ප්‍රේක්ෂකයන් පිරිසක් වැළඳ ගන්න ඇත්ද කියලා මට හිතෙනවා. එහෙනම් දැන් අපි කතාවේ ඉස්සරහට මොකද වෙන්නේ කියන එක ගැන කතා කරමු. ඔයාලා පසුගිය කොටසේ දැක්කනේ මාලන් කුකුල මුදලාලි ගෙදරින් ගියා. ගියා නෙමෙයි කුකුල මුදලාලි මාලන්ව පන්න ගත්තනේ. ඉතින් දැන් මාලන් ඉන්නේ හරි අවුලෙන්. ඒ වගේම කුකුල මුදලාලි ඉන්නෙත් හරිම හිතේ අමාරුවෙන්. මොකද මුදලාලිගේ සල්ලි වියදම් කරලා හදපු නාට්‍ය අරගෙනනේ මාලම් යන්න ගියේ. ඊටත් වඩා අවුල ගමේ මිනිස්සුන්ට මේ නාට්‍ය පෙරගන්න බැරි වුණොත් මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි වෙන එකට මුදලාලි පස්සේ තමයි ওই ටික තේරුම් ගන්නේ. ඔන්න දැන් තමයි කතාව වෙන පැත්තකට හැරෙන්නේ. මාලන් කියන්නේ මොන විදිහට හැසිරුණත් බොහොම සාධාරණ විදිහට හිතන කොල්ලෙක්. ඒ නිසා මේ සිදුවීම එක්ක මාස්ටර්ගේ පොඩි දුව මාලන්ට ලං වෙන බව ඔයාලට තේරෙනව නේද? මම හිතන්නේ ඔයාලට ඒක තේරෙනවා ඇති. ඔයාලා හිතන දේ හරියටම හරි. ඕක තමයි නාඩගම්කාරයෝ නාට්‍යයේ ඊළඟ හැරවුම් ලක්ෂ්‍යය. මාස්ටර්ගේ පොඩි දුව ටිකක් අමුතු කෙනෙක්. එයා මාලන්ගේ හැසිරීමට කැමති. ඉතින් ඉස්සරහට මේ දෙන්නගේ සම්බන්ධයක් ගොඩනැගෙන බව තමයි මට නම් ආරංචි වුණේ. අපි බලමු ඒ දේ හරියට මේ විදිහටම සිද්ධ වෙයිද කියලා. තව විස්තර නම් තියෙනවා කතා කරන්න. හුඟක් වෙලා ගියානේ. එහෙනම් අලුත් උතුර ටිකක් අරගෙන ඉක්මනටම හම්බෙමු. ඒ නිසා channel එක subscribe කරලා bell එක all දාලා click කරලා තියාගන්න. ඒ වගේම මේ ගැන ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා මගේ අදහසට එකගෙනනෝ නම් මේ වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් මම ගිහින් එන්නම්. සතුටින් ඉන්න. නැවතත් ඉක්මනින් හමු වෙමු. සුබ දවසක් ඔයාලට.